දිනෙන්දින විනාශ වෙන ව්‍යාපාරික ශුද්‍ර සුල් හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දින සැමරීම පසුගිය දා සිදු කෙරුණා. පාඩුවක් ගත්තා මේ ඉදිරියට යනකොට මේ රටේ අවස්ථාවයක් ඉන්නා අන්තිමදී මෙතනින් ඔබතුමන් තුමියලා නෙමෙයි ඊට අමතරව තමන්ගේ පවුලද තමන් සමග වැඩ කරන ගොඩක් තමන්ගේ සේවක සේවකයන්ටත් මෙතනින් ලාභයක් ලැබෙන හින්දා මහජන බැංකුව කියනවා නම් ලංකාවේ ප්‍රධාන බැංකුවක් විදියට ට්‍රිලියන 2ක් විතර ඩිපොසිට් දාලා තියෙනවා තමන්ගේ මුදල් ආයෝජනය කරන්න විශ්වාසය කරලා තියෙන මහජන බැංකුව විදියට අපි සමග මිලියන දනගෙන කරන මිලියන 14 දශම 5 තුන සීමා. දැන් ලංකාවේ ජනගහනයේ 2-3ක් මාර්ජින බැංකුව සමග දනගෙන කරන්නේ ඒකයි. ඒකම අපේ ටෝටල් ඇසස් ගත ත්‍රිලියන 3ක් තියෙනවා. ඉතින් ලංකාවේ ශක්තිවත්ම බැංකුවක් විදියට සහ ඒ වගේම තමයි මහජන බැංකුව තමයි ලංකාවේ වැඩිම ශාඛා සහ සර්විස් සෙන්ටර් 750ක් හරහා මහජන බැංකුවට සේවය කරන්නේ. විශේෂයෙන්ම රජයේ බැංකුවක් හැටියට විශාල අතිවිශාල දෙවන්ත ත්‍රිලියන ගණනක මුදල් ප්‍රමාණයක් අපි නයහා ප්‍රධාන හැටියට ජනතාවට මේ රටේ සිටින අපේ ගනුදෙනුකරුවන්ට ලබා දීලා තියෙනවා. අදත් අපි අලුත් ණය ක්‍රම ඉදිරිපත් කරා. ඒ වගේම එදා සිට ඉතාම අඩු ප්‍රමාණයේ අඩු පොලියට අපි ණය ලබා දෙනවා MC සීමාවන් යටතේ. 7% ප්‍රමාණයටත් අපි ණය ලබා දෙනවා. මොකද කෙනෙකුට හිතන්න පුළුවන් 7%කට කොහොමද ණයක් දෙන්නේ 9%ක් පොලිය දෙනවා. නමුත් ඒ වෙනස අපි බැංකුව දරාගෙන තමයි රජයේ බැංකුවක් හැටියට මේ අතිවිශාල දෙවන්ත කාර්යය බාරේ ඉටු කරන්නේ. මම හිතන්නේ නමුත් අපි ණය දෙනකොට සමහර වෙලාවට අපිට 100%ක් ණය ලබා ගන්න ණය ගෙවීම නැති වෙන වෙලාවල් තියෙනවා. ණය පැහැර හැරෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒවට බැංකුව ඒ අදාළ නියාමන යටතේ ඒ ක්‍රියාත්මක කරනවා. නැත්තම් කිසිම හේතුවකින් බැංකුවක් ඒ ණය ලබා නොගෙන ඉන්නේ නැහැ. මොකද හේතුව තැන්පත් කරනවාගේ මුදල් තමයි අපි ගනුදෙනු කරවන්ට ණය හැටියට දෙන්නේ. ඉතින් විශේෂයෙන් රජයේ බැංකුවක් හැටියට අපිට කියලා තියෙන්නේ සියලුම සහන ලබා දෙන්න ඒ විදියට අපි කරලා ගනුදෙනු කරවන්න එක ඉතාම කුළුපගව කටයුතු කරලා මම හිතන්නේ මේ ගනුදෙනු ඉදිරියට ගෙනියන්න. NDB සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා අයිස්ක්‍රීම් දන්සලක් සහ බැතිගේ සරණයක් පැවැත්වුණා.
විසිපවන විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ 2024 තරග වාරය සඳහා ගෝල්ඩ් අනුග්‍රහයෙන් පහසුකම් සහ මාධ්‍ය අනුග්‍රහය සැපීමේ උත්සවය පසුගිය 25 වෙනිදා කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයේදී පැවැත්වුණා. No matter how powerful the opposition teams are, Isipathana Rugby plays as one unit. The boys are proud to wear this green jersey, no matter what the other team is. They stay calm and play their hearts out. We learned a lot from the past few years and we'll make sure we don't do the same mistakes this time. All these boys come from similar backgrounds. Life has been very challenging for them. Ladies and gentlemen, Sid Dalepa, one of the sponsors for Isipathana College Rugby 2024. Ladies and gentlemen, TNL, one of the sponsors for Isipathana College Rugby 2024. Everyone, let's give a round of applause to our Dialogue, the title sponsor for Schools Rugby League 2024. Ladies and gentlemen, the hot and spicy partner of Isipathana College Rugby 2024, Hotumi. Let's give a big round of applause to G89, the official clothing partner of Isipathana College Rugby 2024. One of the official sponsors for Isipathana College Rugby 2024, Fly Southern. Everyone, let's give a big round of applause to Montrella, one of the official sponsors for Isipathana College Rugby 2024. Let's give a big round of applause to the official grooming partner for Isipathana College Rugby 2024, Gold. Everyone, let's give a big round of applause to the core sponsor of Isipathana College Rugby 2024, KFC. I would like to invite on stage one of the representatives from UltraTech, the platinum sponsor of Isipathana College Rugby 2024. Ladies and gentlemen, Pearl Beach, one of the official sponsors for Isipathana College Rugby 2024. Ladies and gentlemen, Enka, the main sponsors of Isipathana College Rugby 2024. පැත්තා වෝනලක් අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන පසුගිය 25 වෙනිදා ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.
මේ වරලැක්කින නිෂ්පාදනය යම් ලාභයක් ලැබෙනවා නම් ඒක විශ්වවිද්‍යාලයට කොටසකුත් ඒ වගේම මේ අසරණ මිනිස්සුන්ගේ සුභසිද්ධිය සඳහා ඒ කියන්නේ අර අපේ ආගමික උතුම්මල්ලා කිව්වා වගේ මේ වෙලාවේ අධ්‍යාපනය වෙනුවෙන් යමෙක් උදව් කරනවා නම් ඒක පිනක් වගේම ලොකු ආයෝජනයක්. ඒ කියන්නේ එහෙම සමහර වෙලාවට වියදම් කරගන්න බැරුව අධ්‍යාපනය අතහැරපු අය වුණ තරම් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල චාමේන්ද්‍ර සෝමතුංග මැතිතුමයි මමයි එක වෙලාවක අහක බලාගෙන අහස දිහා බලාගෙන කල්පනා කරලා ගත්ත තීරණයක්. ඒකට අනික් අයගේ සහයෝගය හම්බෙලා තමයි මේක දැන් සාර්ථක වෙලා තියෙන්නේ. එතකොට මට තියෙනවා තව හීන කීපයක්. අපිට වැඩන ආයතනයකත් හීන තියෙනවා, අපේ විශ්වවිද්‍යාලෙත් හීන තියෙනවා, පෞද්ගලික හීනෙකුත් තියෙනවා. ඔගොල්ලෝ දන්නව ඇති දැනට ලෝකයේ මේ හර්බල් මෙඩිසින් එහෙම නැත්නම් හර්බල් ප්‍රොඩක්ට්ස් කියන එක ග්ලෝබල් මාකට් එකේ නැත්නම් මේ ලෝකයේ තියෙන මාකට් එක ඩොලර් බිලියන 200ක් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එස්ටිමේට් කරනවා 2032 වෙද්දී මේක ඩොලර් බිලියන 417ක් වෙනවයි කියලා. බයෝඩයිවර්සිටි එක අතින් ඉහළම රටක් වෙන ලංකාව පුංචි රට ඩොලර් බිලියන 5ක්වත් අපි අවුරුද්දකට ගන්න ඕන තත්වයකට පත් කළ යුතුයි. ඉතින් මේකේ මේ පණිවිඩය අපි ගෙනියන්න ඕන මුළු සමාජයට. ඒ කියන්නේ මේ natural products, එහෙම නැත්නම් herbs, එහෙම නැත්නම් herbal medicine, එහෙම නැත්නම් මේ ශාකසාර සම්බන්ධ මේ වෛද්‍ය විද්‍යාව සහ ඒ වගේ products අපි ලෝකෙටම අලෙවි කරලා ලොකු ආදායමක් අරගෙන රට දියුණු කරන්න ඕන. අපි මේ product එකට අත ගැහුවට මට නම් කිසිම මේ අත්දැකීමක් තිබුණ නැහැ. cancer ආශ්‍රිත ඒ සමාජයේ කොහොමද වෙන්නේ කොහොමද කියලා. මොකද පවුල් පසුබිමේ එහෙම දෙයක් තිබ්බේ නැති නිසා. ඇත්තටම අපේ කෝසල් ඩාන්ස් කරන අයයි ඒ ඔක්කොම දවසේ අන්තිම වෙනකොට සෑහෙන මේ අසීරු තත්වයකට පත් උනේ. මොකද මේ හැම කෙනාගේම මේ බොහොම දුක්ඛඳවඩාවල්නේ අහන්න වෙන්නේ. ඩිසාස්ටර් එකක් ගැන තමයි කතා කරන්නේ. මගේ ඇතුළත වගේම අපිට ප්‍රශ්නයක් වුණා කොහොමද මේ වගේ ඩිසාස්ටර් එකක ඉන්න මිනිස්සුන්ට බඩුවක් විකුණලා කොහොමද සල්ලි හම්බෙල් කරලා අපි කොහොමද සන්තෝෂෙන් ජීවත් වෙන්නේ කියන එකත් එක්ක මං හිතන්නේ ඒකත් එක්ක ඇති වෙච්ච අදහස තමයි අපි ඒ විපතටපත් වෙච්ච ඒ අසහනයට ඒ දුකකට රෝගී තත්ත්වයටපත් වෙච්ච පවුල් වල ඒ අසරණභාවය නැති කරන්න අපි හිතුවේ ඒ පවුල් වල ළමයින්ට අධ්‍යාපනයට උදව් කිරීම තමයි මේ හොඳම දේ කියලා. අධ්‍යාපනයෙන් ඒ ආලෝකයේ ඒ පවුල් වලට ආලෝකයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරපු නිසා අපි තීරණය කරා අපිට හම්බෙන ඒ ආදායම අපේක්ෂා ශිෂ්‍යත්ව වෙනුවෙන් වැය කරන්න. කාට හරි හිතෙන්න පුළුවන් මේ පින් අතේ වැඩක් කරනකොට ඒකට ප්‍රචාරයක් දෙන්න ඕනද කියලා. ඇත්තෙන්ම අපි මාධ්‍ය දැනුවත් කරන්න තීරණය කරේ මේක අපේ සල්ලි වලින් අපේ දේවල් වලින් කරන සමාජ සත්කාරයක් නෙමෙයි. මේකට අපේ වෝන්ලැක් ප්‍රොඩක්ට් එකට සම්බන්ධ වෙන වෝන්ලැක් මිලදී ගන්න ඒ අයගේ දෙන දායකත්වෙන් තමයි මේ ශිෂ්‍යත්වයට අරමුදල් සපයන්නේ. අපි හිතුවේ ඇත්තටම ඒ අය සියලු දෙනා දැනුවත් විය යුතුයි මේ අපි කරන දේ ගැන. ව්‍යාපාරික තොරතුරු අවකාශය රැගත් කෝපරේට් බ්‍රීෆ් ලබන සතියේ.